ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ ආසියානු කුසලාන අවසාන තරගයට දැන් හැමදේම සූදානම්. එහෙම තියෙද්දි ඉන්දියා කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතරේ ආසියානු කුසලානේ සුපිරි හතරේ අවසාන තරගය තිබුණා. තරගයට ඉන්දියා කණ්ඩායමේ ප්‍රබල පන්දයවන්න තුන් දෙනා විදිහට ඉන්න බුම්රා, සිරාජ්, කුල්දීප් වගේම කෝලි, හර්දික් සෙල්ලම් කළේ නැහැ. තරගයේ අවසන් වුණේ ඉන්දියා කණ්ඩායමට ලකුණු 6ක පරාජයක් එක්ක. මේ පරාජය ඉන්දියා කණ්ඩායමට වෙස්වලාගත් ආශිර්වාදයක් වෙන්න පුළුවන්. මොකද අවසාන තරගයට කලින් හොඳ පෙරහුරුවක් මේ තරගයේදී ලැබුණා. අනිත් එක උන් පරාද වෙන්නේ ප්‍රබල ක්‍රීඩකයෝ 5 දෙනෙක් විවේක ගන්නලා. රෝහිත් කාසිවාසි අරගෙන දෙවනියට පන්දුවට පහර දෙන්න තීරණය කළේ ප්‍රමිදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක යටතේ. අවසන් තරගයේ දෙවනියට පහර දෙන්න උනොත් කලින් සූදානම හොඳ නිසා වෙන්න පුළුවන්. කොහොම හරි හැමදේම ඉන්දියාවට අවශ්‍ය විදිහට සිදුවෙලා අවසානයේ තරගයේ පරාජයට පත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම අඩු ලකුණු ගානකට දැවි ගියා නම් ලකුණු 250කට වැඩි ගානක් හඹා යන අත්දැකීම අවසාන තරගයට ආසන්නයේ ලබා ගන්න ඉන්දියාවට ලැබෙන්නේ නැහැ. අනිත් එක ඉන්දියාව කියන්නේ දෙපාරක් පරාද වෙන්න කැමති රටක් නෙවෙයි. බංග්ලාදේශ කණ්ඩායම හමුවේ පරාජය නිසා ඔවුන් අවසාන තරගයට කලින් තව ගොඩක් හිතයි පරදින්න හේතු මොනවද කියලා. මේ තරගයේ වරදින්න ප්‍රධාන හේතුව උනේ පළවෙනි පන්දු ආර 10 වෙද්දී මුල් කඩලු දැවි යාම. විදුලි ආලෝකයට පන්දුව දෝලණය වෙද්දී ආරම්භයේ ඉඳන් පහර දෙන්න යන එක ටිකක් අවදානම් කියන නිගමනයත් එක්ක ඉන්දියාව අවසන් තරගයේ පළවෙනි පන්දු ආර කීපය දෝලණයෙන් බේරෙන්න ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරයි. එහෙම නැත්නම් දෝලණය වෙන්න දෙන්නේ නැතුව ඉස්සරහට ඇවිත් වේග පන්දු යවන්නන්ට මුණ දෙයි. මේ හැමදේම එක්ක ඉන්දියාව බංග්ලාදේශ කණ්ඩායම ඉස්සරහා ජයග්‍රහණය කළා නම් අවසන් තරගය ගැන හිතන ප්‍රමාණයට වැඩිය පරාදුන් නිසා අවසන් තරගය ගැන හිතන ප්‍රමාණය වැඩි වෙන එක අපිට අවශ්‍යයක් වෙන්න පුළුවන්. හැබැයි මේ පරාජයෙන් යම් කිසි ආකාරයකට ඉන්දියාව මානසිකව වැටිලා නම් ඒ වාසිය ශ්‍රී ලංකාවට ලැබෙන්නත් පුළුවන්. වැඩි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.